ගරුණියෝජ්‍ය කතානායකතුමනි විනාඩි 10ක් තිබුණා දැන් ඒකත් අඩු වෙලා 8 වෙලා සෞඛ්‍යමතුමනි විනාඩි 8න් නම් ගොඩක් දෙයක් කියන්න අමාරුයි මටත් මේ ෆයිල් එකක් ගෙනල්ලා දීලා තිනෝ මේකේ විස්තර ගොඩක් තිනෝ මං හිතන්නේ මේ මිලදී ගැනීම පිළිබඳ එකින් එක මෙතන කීවා කියලා එකින් ප්‍රයෝජනයක් ඇති වෙයි කියලා ඒ වගේම දැන් මේ විශ්වාස මංගේ යෝජනාවේදී විශ්වාස මංගේ ජයගත්තොත් ඔබතුමා ඉවත් වෙනවා එහෙම නැත්නම් ඔබතුමා අමිතවරය හැටියට කටයුතු කරනවා ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා වගේ මම හිතන්නේ නෑ අමාත්‍ය ධූරයේ වෙනස් වූ පමණින් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්නය විසඳෙයි කියලා. එතකොට මේ වංචා දූෂණ ගැන නිතර ඊයේත් අද කතා වුණා සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ. මේ සඳහා ප්‍රධානම මඟ පාදලා තින්නේ මේ හදිසි මිලදී ගැනීම හරහා. ඇයි මේ හදිසි මිලදී ගැනීම කරන්න වෙලා තියෙන්නේ? මම හිතන්නේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි අපේ මේ තොරතුරු පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ සතුව නිසි දත්ත කොයි වෙලාවකවත් නැහැ. දැන් ඔබතුමා ගිහිල්ලා ඇහුවොත් එහෙම පැරසිටමෝල් පෙති කීයක් ලංකාවේ ඉතිරි වෙලා තියෙනවද සෞඛ්‍ය පද්ධතිය කියලා කිසිසේත්ම මේ නිලධාරීන්ට උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ. 2008 ඉඳන් තොරතුරු පද්ධතියක් හඳුන්වලා දීලා තිබුණා බිලියන ගාණක් වියදම් කරලා. හැබැයි රෝහල් තියෙනවා 1150ක් මේකට සම්බන්ධ වෙලා තිබුණේ 400ක් විතර. ඊට පස්සේ අපි කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා මම රාජ්‍ය අමාත්‍යවරයා වෙලා ඉන්න කාලේ ඔවුන් කිව්වා මේක අසාර්ථක පද්ධතියක් කියලා. ඒ අනුව නව පද්ධතියක් හඳුන්වන දෙන්න කටයුතු කරා තොරතුරු පද්ධතියක්. ඒ සඳහා මම ඇහුවේ ආපු නිලධාරින්ගෙන් දැන් ලංකාවේ සුපිරි වෙළඳසැල් ජාලයක් තියෙනවා. කාගිල්ස් එක ගත්තොත් 500කට වැඩි අවුට්ලට්ස් තියෙනවා. විවිධ භාණ්ඩ තියෙනවා 1000කට වැඩි. එකක් අඩු වුණත් ඔවුන්ට කොළඹ ඉඳන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇයි ඒ වගේ පද්ධතියක් මේ සෞඛ්‍ය ශේෂයට හදන්න බැරි කියලා. ඉතින් ඒ පටන් ගත්තා. පටන් ගත්තාම කවුද මේකට වැඩියම විරුද්ධ වුණේ? වෛද්‍ය සැපුම් මේකගේ නිලධාරීන් කීප දෙනෙක්. හැම කෙනෙක්ම නෙමෙයි උදව් කරපු අය ඉන්නවා. මේක කරන්න දුන්නෙම නැහැ. ඒ එවකට තොරතුරු පද්ධතිය ටෙන්ඩර් දිනාගෙන අවුරුදු 15ක් විතර කරගෙන ගිය සමාගමේ ප්‍රධානියා මං හම්බෙන්න ඇවිල්ලා කිව්වා ඔබතුමා කළු ගල කොළු ගහගන්න එපා මේක වෙනස් කරන්න යන්න එපා කියලා. මම බැනලා එළෙව්වා කාමරින්. මම ඒකට ජනාධිපතිතුමාටත් ඒ ගැන දැනුම් දීමක් කරා. හැබැයි දැන් ඒ අලුතෙන් හදපු පද්ධතිය යම් තාක් දුරකට සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාත්මක වෙනවා. මොන සෞඛ්‍ය අමාත්‍යවරයා හිටියත් මම හිතන්නේ ලංකාවේ සියලුම රෝහල් 1151ත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 350ත් එකිනෙක සම්බන්ධ කරලා මේ තොරතුරු පද්ධතිය ලංකාව පුරා විහිදුව ගන්නකම් කවදාවත් අපිට හරියට තොරතුරු එන්නේ නැහැ. තොරතුරු නැතුව හදිසි මිලදී ගැනීම නවත්තන්නත් බෑ. එක දවසකට උදේ ඇවිල්ලා කියනවා බෙහෙත් වර්ග කීයක් නැති වුණාද කියලා ඇහුවම 50ක් නැහැ කියනවා. ඊළඟ දවසේ ඇවිල්ලා කියනවා 65ක් නැහැ කියලා. ඇයි මේ 15ක් එක දවසට වැඩි උනේ කිව්වම කියනවා නැහැ තොරතුරු ආවේ දැන් කියලා. ඉතින් මේක තියාගෙන ඔබතුමා නෙමෙයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හිටියත් මම හිතන්නේ මේ හදිසි මිලදී ගැනීම නවත්තන්න පුළුවන් කමක් තියේ කියලා. ඉතින් ඒක නිසා මේ තොරතුරු පද්ධතිය IT network එක රට පුරා සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සම්බන්ධ කරන්නම අවශ්‍ය වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ වගේම වෛද්‍යමය වශයෙන් ගත්තොත් ඖෂධ 3000කට වැඩිය තියෙනවා මිලදී ගන්නවා. සර්ජිකල් අයිටම් ශල්‍ය වෛද්‍ය උපාංග 14000ක් තියෙනවා. ටෙන්ඩර් තියෙනවා 1000ක් ඖෂධ සඳහා. ශල්‍ය වෛද්‍ය උපාංග සඳහා තව 1000ක් තියෙනවා. 2000ක් ටෙන්ඩර් කරන්න ඕන. මේ ඉන්න නිලධාරීන්ට මේක කරගන්න බෑ. මනුස්ස මොලයකට මේක කරන්න පුළුවන් තරම් කාර්යක්ෂමතාවක් එහෙම කැපැසිටියක් ධාරිතාවක් එහෙම හැදෙන්නේ නැහැ මේක ආයතනයකට දෙයකට මේක කරන්න බෑ. ඒක නිසා මම යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමනි කවුරු සෞඛ්‍ය අමාත්‍ය වුණා මේ අපි ගත්තොත් එහෙම හෘද ආබාධ සඳහා දෙන ඖෂධ තියෙනවා වර්ග 40-50ක් විතර. මේක ගෲප් කරන්න වෙනවා. ගෲප් කරලා ටෙන්ඩර් එකක් කෝල් කරන්න වෙනවා. අදිරුධිර පීඩනයට දෙන ඖෂධ වර්ග 15ක් විතර තියෙනවා. මේ 1000 ඖෂධ සඳහා තියෙන ටෙන්ඩර් 1000 අඩුම ගානේ අපි 100කටවත් අඩු කරගන්න ඕන. ඒ සඳහා අපි උත්සාහයක් දරුවා පටන් ගත්තා. වෛද්‍ය සමන්රත්නායක මැතිතුමා ඒකට සහයෝගය දුන්නා. මම හිතන්නේ මේ වැඩපිළිවෙල ඉදිරියට අරන් ගියොත් ටෙන්ඩර් ප්‍රමාණය අඩු කරගත්තොත් වෙන වංචා දූෂණ අවම කරගන්නත් පුළුවන්, මේ අකාර්යක්ෂමතාව නැති කරගන්නත් පුළුවන්, ඖෂධ හිඟවීම බොහෝ දුරකට අඩු කරගන්නත් පුළුවන්. මේ වගේම තමයි මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ තොරතුරු තාක්ෂණ පද්ධතියට එරෙහිව කටයුතු කරපු අමාත්‍යංශ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න පියවරක් ගන්න. ඒක හරියට අපි කරගත්තා නම් සෞඛ්‍ය අමාත්‍යතුමනි මේ ප්‍රශ්න වලින් ඔබතුමාට ওই චෝදනාවත් සෑහෙන දුරකට අඩු වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMRA ඇක්ට් එක හරහා පිහිටවපු ආයතනයේම දුර්වල ආයතනයක්. ඒ පනත දුර්වලයි, හදලා තියෙන ආයතනය දුර්වලයි. ඒ අක්‍රමිකතා සඳහා මග පාදන ස්වාධීනව කටයුතු කරනවා කියන බලගතු ආයතනයක් නිර්මාණය කරලා තිනෝ නිසි
වැඩ පිළිවෙලක් නැතුව නිසි උපදේශයකින් තොරව මොන වංචාව කරත් දූෂණය කරත් මොන බාල බෙහෙත ගෙනාවත් මොකද්ද තියෙන දඬුවම මේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 131 යටතේ මොකද්ද කියන්නේ මේ පනතේ යම් විධි විධානයක් හෝ යටතේ සාධන යම් නියෝගයක් උල්ලංඝනය කරන සෑම තැනකට වරදකට වරදකරු විය යුතු අතර වරදකරු කිරීමේදී වරදේ ස්වභාවයේ මහජන සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධ වරදක රුපියල් ලක්ෂ 2කට වැඩි දඩයකට හෝ වසර 3කට වැඩි බන්ධනාගාරගත කිරීමට බන්ධනාගාරගත කරන්නේ ලක්ෂ මේ මේ දඩේ මේ සමාගමකට කිසිම වැඩක් නැහැ. ඉතින් ඒක නිසා අප මමත් ඉන්න කාලේ මේ පනත සම්පූර්ණයෙන්ම ප්‍රතිචෝදනය කරන්න ඕන කියලා යෝජනාවක් ගෙනාවා. එය කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලනවා. මේකේ කොස්මෙටික්ස් කැල සම්පූර්ණයෙන්ම නැහැ. ඉතින් මේක තියාගෙන කරන්න බෑ. ඒ වගේම තමයි SPC ආයතනයේ පුළුල් කිරීම සඳහා විශේෂයෙන්ම රාජ්‍ය උසුසල් වැඩි කිරීම සඳහා කටයුතු කරන්න ඕන. ඒ වගේම ඔබතුමා ලොකු වරදක් කරගත්තා. දූෂණ චෝදනාවලට ලක් වෙච්ච සභාපතිවරයෙක් SPC ආයතනයේ සභාපති කරගත්ත ඔබතුමා නිකරුණේ නිරාපරාධී ප්‍රශ්න ගණනාවකට ඔහු නිසා මුහුණ දුන්නා මේ තියෙන්නේ 2019 වර්ෂයේදී නිකුත් කරපු රජයේ වංචා ආයතන ආයතනවල සිදු විය ඇතයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ මේකේ මොකක්ද කියන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අයවකට හිටිය සරත් ලියනගේ ෆ්ලූ ක්ලොක්සිසිලින් ග්‍රෑම් 250 ඖෂධයේ මිලදී ගැනීමේදී රුපියල් මිලියන 42ක වරදක් කළා තියෙනවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේකට දඬුවම් දෙන්න කියලා මම රාජ්‍ය අමාත්‍යවරයා වෙලා ඉඳිද්දි CID එකට මගේ අත් අකුරින් පැමිණිල්ලක් දැම්මා මගෙන් කට උත්තර ගත්තා ඒ මිනිහට වෙච්ච වැඩක් නෑ අන්තිමට ආයේ SPC එකේ සභාපති වුණා මේ වංචා දූෂණ සහායන ගානකට ඔහු සම්බන්ධ වුණා ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ SPC ආයතනයේ නිලධාරීන්පත් කිරීමේදී යම් ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුව දක්ෂතාව තියෙන සුදුසු පිරිසක් පත් කරගත්තේ නැත්නම් මේ මේ ප්‍රශ්නේ මේ ගැටලුව දිගින් දිගටම යනවා ඒ වගේම ඍජුව වෙනත් රාජ්‍යයන්ගෙන් සහ මව් සමාගමෙන් SPC ආයතනයට ඖෂධ මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න හැටියටත් මම යෝජනා කරනවා ඒත් එක්කම අපේ රටේ දේශීය නිෂ්පාදකයන් සහයන පිරිසක් ඉන්නවා මේ වෙච්ච ප්‍රශ්න නිසා දේශීයව ඖෂධ නිෂ්පාදනය කරන සමාගම වලට බරපතල ප්‍රශ්නයක් එමු පිළිබඳ සැකයක් ඇති වෙලා තියෙනවා ඒක නිසා ඒ සැකය निराකරණය කිරීම සඳහා ඔවුන්ට හැකි ඉක්මනින් අඩුම ගාණ USFDA ලයිසන් එක ලබා දෙන්න මේ ප්‍රමිතිකරණය ලබා දී මම දැක්කා එක සමාගමකට මේ වෙනකොටත් එක කර්මාන්තශාලාවකට ඔවුන් නිරීක්ෂණය කරන්න ඇවිල්ලා තිනවා අනිත් සමාගම් වලටත් ඒ පහසුකම් ටික සපයලා දුන්නොත් විශ්වාසනීයත්වය වැඩි කරන්න පුළුවන් ඒ එහෙම නොවුනොත් එන්නේ අපේ සමස්ත පද්ධතියෙන් බිඳ වැටෙන ඖෂධ නිෂ්පාදනය කරන රට ඇතුලේ තියෙන ක්‍රමවේදයක් බිඳ වැටෙනවා ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මට තව මිනිත්තුවක් දෙන්න මේ කාරණේ කියලා මම අවසන් කරනවා විශේෂයෙන්ම වෛද්‍යවරුන් පිළිබඳ ඇතිවලා තියෙන ප්‍රශ්නේදී වෛද්‍යවරු තමයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කැණි මඩල වගේ කටයුතු කරන්නේ. ඔවුන්ට මේ රටේ ඉන්න කිසිම හේතුවක් නැහැ මේ වෙලාවේ. ඉන්නවා නම් ඉන්න කෙනා ඉන්නේ එක්ක අම්මා තාත්තා වයස නිසා බලා ගන්න ඕන නිසා, එහෙම නැත්නම් ළමයා විභාගයකට ඉන්න නිසා, එහෙම නැත්නම් ඉංග්‍රීසි විභාගය කරගන්න බැරුව පිටරට යන්න බැරි නිසා, ඊටාම සුළු පිරිසක් රට ආදරේ නිසා රැඳිලා සිටිනවා. ඒක නිසා මම යෝජනා කරනවා කඩිනමින් ඊළඟ අයවැයේ ඉඳන්වත් සාමාන්‍ය වෛද්‍යවරයෙකුට රුපියල් 80,000කත් විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂයකත් රඳවා ගැනීමේ දීමනාව ක්‍රිටේනින් ඇලවන්ස් එකක් දෙන්න කියලා. එහෙම නොවුනොත් එහෙම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැටීම කවුරු ආවත් නවත්තන්න බෑ කියන එක තමයි මගේ අදහස. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කරමින් මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඔබ මිනිස් සිතේ ඔබතුමාට ගරු කෝකිලා ගුණවන්දන මැතිතුමනි ඔබතුමන්ට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.